අයුබෝවන් දිනෙන්දින වෙනස් වන උද්වේගකාරී තරඟකාරී වාණිජ ලෝකයේ තොරතුරුත් සමඟ අදත් බිස් ජන. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර සිටියේ 2017 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4%ක වර්ධනයක් අත්පත් කරගෙන ති බවයි. 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය 4%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වර්ෂයේ දෙවන කාර්තුවේ සඳහා ස්ථාවර මිල ගණන යටතේ ශ්‍රී ලංකාව තුළ දේශීය නිෂ්පාදිත රුපියල් මිලියන 2211ක් ලෙස ඇස්තමේන්තුගත කොට තිබෙනවා. එය 2016 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා රුපියල් බිලියන 2125ක් ලෙස වාර්තා වී තිබුණා. ආර්ථිකයේ ප්‍රධාන සංරචකය වන කෘෂිකර්මයේ කර්මාන්ත සේවා සහ භාණ්ඩ මත අගය කෙරෙන සහනාධාර අඩුකල බදු පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ දළදේශීය නිෂ්පාදිතයට දක්වා ඇති දායකත්වයේ පිළිවෙලින් 8.2%, 25.9%, 56.6% සහ 9.4% ලෙස වාර්තා වෙනවා. තවද මෙම කාර්තුවේදී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සහ සේවා අංශයේ ආර්ථික කටයුතු පිළිවෙලින් 5.2% සහ 4.5% වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික ආර්ථික කටයුතු තවදුරටත් වාර්තා කර ඇත්තේ 2.9% ඝන වර්ධනයක්. පසුගිය මාස 18ක කාලය මුළුල්ලේ දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට බලපෑ වගා කටයුතු සඳහා හිතකර නොවන කාලගුණ තත්ත්වය නිසා කෘෂිකාර්මික ආර්ථික කටයුතු පසුගිය කාර්තු 6 සඳහා අඛණ්ඩ ඝන වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ රාජ්‍ය සමාගම් තුනක් කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ බැංකු දෙකක් සහ ආරක්ෂණ සමාගමක් එළඹෙන වසරේදී කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවයේ පවසනවා. රජයේ නියාමන නිලධාරීන් මූලාශ්‍ර කරගනිමින් රොයිටර් පුවත් සේවයේ වැඩදුරටත් කියා සිටින්නේ මෙකී සෑම රාජ්‍ය සමාගමකින්ම 10% වැගින් වූ කොටස් අයිතියක් කොටස් වෙළඳපොළ තුළ අලෙවි කිරීමට සූදානම් බවයි. අදාළ ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුව වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් යන සමාගම් ත්‍රිත්වය බොහෝදුරට මෙලෙස ලයිස්තුගත කිරීමට අවස්ථාව ඇති බවයි සඳහන් වන්නේ. කොටස් වෙළඳපොළ තුළ ද්‍රවශීලන ඉහළතාව නැංවීම හා කොටස් අලවිය තුළ රජයේ මුදල් රැස්කර ගැනීම මෙම කටයුත්තේ මූලික අරමුණ බව පැවසෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි 2017 ජුනි මාසයේ සිදු කළ මුහුණට මුහුණ සමීක්ෂණයට අනුව මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. ආර්ථික අපේක්ෂා පිළිබඳව 2017 ජූනි මාසයේ දත් විමසා බැලීමේදී ඉදිරි මාස 12 සැලකිල්ලට ගත් කල තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරයේ වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය මැයි මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම අපේක්ෂාව පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩවම පසුගිය පෙබරවාරි මාසය දක්වා ඉහළ නැග තිබූ මෙම අපේක්ෂාව පහළ වැටීම ආරම්භ වූයේ පසුගිය මාර්තු මාසයේ සිටයි. ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම්කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2017 ජූනි මාසයේදී පහළ ගොස් තිබෙනවා. මෙම අපේක්ෂාව පසුගිය මැයි මාසයේදී ඉහළ ගියා. මෙරට දූෂණීය අඩුවීමේ බලාපොරොත්තුව පසුගිය මාර්තු මාසයේ සිට පහළ යාමට පටන් ගත් අතර පිටපිටම තුන්වන මාසයටත් එම බලාපොරොත්තුව ගෙවුණු මැයි මාසයේදී අඩු වුණා. 2017 ජූනි මාසයේදී පෙනෙන්නට තිබෙන ධනාත්මක තත්ත්වය වන්නේ මෙම බලාපොරොත්තුව නැවත වරක් වර්ධනය වී තිබීමයි. වර්තමාන රජයේ බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණීය අඩුවේ යයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව ඒ ක්‍රමයෙන් 15 කෝප් වාර්තාව පිළිබඳව බොහෝ වාද විවාද ඇති වූ පසුගිය ඔක්තෝබර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩු වී තිබුණා. ආර්ථික අපේක්ෂාව ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකාව විසින් සංවර්ධනය කර මැනීම් කටයුතු සිදු කරන අතර දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රේෂ්ඨ සමීක්ෂණ සිදු කරනු ලබන්නේ ජෙප කියුත්ස් කන්සල්ටන් සමීක්ෂණ ආයතනය විසින්. මෙතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා සහකාර අධිපතිවරුන් 6 දෙනෙකු පසුගියදා නිල වශයෙන් පත් කෙරුණා. මුදල් මණ්ඩලය විසින් 2017 අගෝස්තු මාස 31 වන දින පැවති රැස්වීමේදී
MAN දෞලකල මහත්මිය, S ගුණරත්න මහත්මිය, NWGRD නානයක්කාර මහතා, TMJYP ප්‍රනාන්දු මහත්මිය, JPR කරුණාරත්න මහතා සහ K ගුණතිලක මහත්මිය යන මාන්නික පන්තියේ සිවුවන ශ්‍රේණියේ නිලධාරීන් සයදෙන 2017 අගෝස්තු 31 වෙනි දින සිට සහකාර අධිපති තනතුරට උසස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ල සැපීමේ රුපියල් බිලියනයක් ඉක්ම වූ කොන්ත්‍රාත්තුවක් සියට් කැලණි ඉන්ටර්නැෂනල් ටයර් පුද්ගලික සමාගමට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදා හැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලන්සු කැඳවා ඇති අතර ලන්සුකරුවන් දෙදෙනෙකු විසින් ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරනු ලැබුවා. එම මිල ගණන් ඇගීමට ලක් කරන ලද තාක්ෂණික ඇගීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ විවිධ වර්ගවල ටයර් කට්ටල 13672ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1115කට සියට් කැලණි ඉන්ටර්නැෂනල් ටයර් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාණ හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා අමාත්‍ය මණ්ඩලයේදී අනුමත කර තිබුණා. ගෝලීය හුවමාරුව සංසදෙහි ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේ පැවති දෛනික ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයට එක් වුණා. කොළඹ කොටස් හුවමාරුව හා ගෝලීය හුවමාරු සංසදය අතර පවතින සුවිශේෂී සම්බන්ධතාවයක් සහ කොළඹ කොටස් හුවමාරුව විසින් කලාපීය වශයෙන් ප්‍රාක්තන වෙළඳපොළ සංවර්ධනයේ සදා ලබා දෙනු ලබන දායකත්වය අගය කරනු ලබන බව ගෝලීය හුවමාරු සංසදෙහි ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය පවසනවා. පසුගිය දින කොළඹ කොටස් හුවමාරුවේ පැවති දෛනික ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයට එක් වෙමින් ඇය මේ පව සඳහන් කළා. වර්ධනය වෙමින් පවතින ආර්ථිකය තුළ කොටස් හුවමාරුවක කාර්යභාරය ගැන එතුමිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෙනි රටවල් සඳහා කොටස් වෙළඳපොළක කාර්යභාරය ඉතා වැදගත් වන බවත් කොටස් වෙළඳපොළ හුවමාරුව වැනි සුවිශේෂී වෙළඳපොළක් තුළින් වඩාත් ක්‍රමානුකූලව හා ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකිවීම නිසා මෙය ආර්ථිකයේ වර්ධනය හා සංවර්ධනයට පිටුවහලක් වනු බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ. SOS ළමා ගම්මාන සංකල්පය වඩාත් සුවිශේෂී එකක්. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක SOS ළමා ගම්මාන 6ක් පිළිබඳව වාර්තා වෙනවා. එය අනුව එහි දරුවන් 41,000කට අධික ප්‍රමාණයකට රැකවරණය සැලසෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ආසියාවේ පිහිටි මධ්‍යම ආදායමක් ලබන රටක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා SOS ළමා ගම්මානයන්හි මව් සංවිධානය විසින් 2023 වසර සඳහා මෙරට SOS ළමා ගම්මාන සඳහා අරමුදල් නැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වෙසෙන රැකවරණය අහිමි දරුවන්ට සෙනෙහසේ රැකවරණය ලබා දෙන සංවිධානයක් ලෙස SOS ළමා ගම්මානය හැඳින්වෙනවා. වසර 36කට වැඩි අධික කාලයක් පුරාවට රටේ අනාගත පරපුරට සේවය කරමින් සිටින SOS ළමා ගම්මානය පිළියන්දල, ගාල්ල, නුවරඑළිය, අනුරාධපුරය, මුරරාගල හා යාපනය යන ප්‍රදේශවල පිහිටා තිබෙනවා. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ පිහිටි SOS ළමා ගම්මාන සඳහා මුදල් ආධාර ලබා දෙනු ලැබුවේ යුරෝපයේ වෙසෙන දායකයන් හා පෛත්‍යාගශීලීන් විසින්. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ පිහිටි මධ්‍යම ආදායමක් සහිත රටක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා SOS ළමා ගම්මානයෙහි මව් සමාගමක් විසින් වසර 2023 වන විට ඊට ලබා දෙන අරමුදල් නැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම ආධාර ආසියාවේ පිහිටි වෙනත් අඩු ආදායම් ලාභී රටක් සඳහා මෙන්ම අනිකුත් මාද්වීපයන්හි පිහිටි රටවල් සඳහා යෙදවීමට බලාපොරොත්තු වේ. මේ තත්ත්වය අනුව SOS ළමා ගම්මානයට අවශ්‍ය අරමුදල් සඳහා දායකත්වය ලබා දීමට මෙරට ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබෙන බවයි SOS ළමා ගම්මාන පරිපාලකීන් පවසන්නේ. ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සමාගමක් වන සෝෂල් කැපිටල් හි නිර්මාතෘ චමත් පලිහ පිටිය විසින් දියත් කරන ලැබූ මූලික මහජන කොටස් නිකුතුව හරහා ඇමරිකාන් ඩොලර් මිලියන 600ක් එක්රැස් කර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. කිසිදු වත්කමක් නොමැතිව නමක් පමණක් ඇති එම සමාගම ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් සම්බන්ධයෙන් මේ කතාබහ.
වෙන්චර් කැපිටල් හෙවත් ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සම්පාදන සමාගමක් වන සෝෂල් කැපිටල් හි නිර්මාතෘ චමත් පලියපිටිය විසින් දියත් කරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව මගින් ඇමරිකානු ඩොලන් මිලියන 600ක් එක්රැස් කරගෙන තිබෙනවා. ලන්ඩනයේ තවත් මෙවැනිම ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සම්පාදන සමාගමක් හා ඒකාබද්ධ වෙමින් ස්ථාපිත කරන ලද සෝෂල් කැපිටල් හොඩෝ ෆොයිසා හෝල්ඩින්ස් විසින් දියත් කරනු ලැබූ මෙම මූලික කොටස් නිකුතුව තුළින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහළම ආයෝජනයට මුරපනු ලද පුද්ගලයා බවට චමත් පලියපිටිය හඳුන්වා දීමට විදෙස් මාධ්‍ය උත්සුක වුණා. පසුගිය 13 වැනි බදාදා සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මූලික මහජන කොටස් නිකුතු හරහා ඩොලර් මිලියන 600ක් සම්පාදනය කරගෙන ඇති බවයි. බදාදා දිනයේ නිව්යෝක් ව්‍යාපාර වස්තු හුවමාරුවේ මෙම කොටස් ඩොලර් 10 බැගින් ලයිස්තුගත කරනු ලැබූ අතර පසුදින එනම් බ්‍රහස්පතින්දා පළමු භාගය තුලදී 3.5%කින් කොටස් මිල ඉහළ ගොස් තිබුණා. මෙම අරමුදල් සම්පාදනය තුළින් සමාගම අපේක්ෂා කරනු ලබන්නේ පුද්ගලික තාක්ෂණික සමාගම්වල එනම් මුලාරම්භ හෙවත් ස්ටාර්ට්අප්ස් වල කොටස් මිලදී ගැනීමයි. එය සුළුතර කොටස් ප්‍රමාණයක සිට බහුතර පාලන බලය සහිත කොටස් ප්‍රමාණයක් මෙන්ම සම්පූර්ණ අයිතිය අත්පත් කර ගැනීමක් දක්වා පුළුල් වන අතර විශේෂයෙන්ම මහජන නිකුතු හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට නොහැකි සමාගම්වලට වත්මනේ මෙම ක්‍රියාව විශාල ආශිර්වාදයක් බවයි කියවෙන්නේ. සෝෂල් කැපිටල් හොඩෝෆොසියා ඇස්තිමේන්තු කරගත ඇති ආකාරයට මෙවැනි විට සිය ආයෝජන යෙදවීමට සූදානම් ස්ටාර්ට්අප්ස් සමාගම් 150ක් පමණ ඇති අතර ඒවායේ සියල්ලගේ මේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා තිබෙනවා. වර්තමානයේදී ලයිස්තුගත තාක්ෂණික සමාගම් 200ක් පමණ වන අතර ඒවායේ වෙළඳපොළ ප්‍රාග්ධනිකරණය ඩොලර් බිලියන 1ක්. Those principles are things that I embrace quite deeply at Social Capital. During my time at Facebook, what became very obvious to me was that we were in the midst of a fundamental transformation in how the world worked. And the world historically was quite a hierarchical place. And it was defined very much by a very strict form of political ideology, social hierarchy, educational hierarchy. And all of those labels were starting to break because broad swaths of humans and humanity wanted the same opportunities as other people. And they wanted it to be defined by things other than their caste or their gender or things that they felt should not hold them back. And when I understood that deeply at Facebook, we were able to create a product that now, frankly, touches every single person in the world, ex-China. But we'll be in China soon too, maybe. And around 2011, after about 6 years there, what I came to the realization was that it was not enough for me to stay there and only work on that problem. Because this idea that there is an inequality in the world transcends a social networking site. And if you think about the problems that were not solved and still hadn't been solved, these issues of healthcare, education, financial access continue to compound and hold large amounts of humanity back. And that's why I decided to start Social Capital. And as an organization now, we've invested more than $1 billion over the last 4 years in all kinds of extremely interesting things that at its core create equality in diabetes, in cancer genomics, in education, in access to financial capital. And what's amazing about those investments is that at a very practical level, it's made us billions of more dollars. But at a much more important level, it showed me that the business model of the future is solving inequity. So when a year ago, I had the opportunity to visit this country, and in succession, I met some of these people who I think are leading this country to a much more prosperous future. And so, you know, I would like to thank the President, the Prime Minister, Ruan Vijayawardena, Harun Fernando, Muwanthan Kanage. These people represent, in my opinion, an extremely compassionate and yet highly strategic view of the potential of the Sri Lankan people. And for me, quite honestly,
The reason why I'm spending all of this time is less of a financial motive, but very much I feel a moral imperative to give back to this country where I was born. I don't, quite honestly, have a very strong tie to this country yet. I had one, but it was broken. It was broken by a really long-dated war that devastated large parts of this economy and affected most of the people in this country. But now that that's past us, I think there's an opportunity to now build really for the future. So why are we here and why is Rama important? Jay will talk about this in a second, but it is beyond a shadow of a doubt that when you give people internet access, GDP goes up, literacy goes up, gender equality goes up, violence goes down. And so if we replay the tape of Jamaica versus Singapore, internet infrastructure is our version of Singapore's infrastructure. They are as important as roads and highways in this country. Because you will unlock people who I suspect are equally and probably more talented than myself to make this country and live and allow this country to live up to its potential. I think there's been a lot of misunderstanding to date about what Rama is. I think today will be an opportunity for us to dispel any misconceptions, to make sure that you understand why now amazing leaders like Chairman Sirisena, Hans, Dilipa, these individuals now at a very practical level in the corporations that run this country have also understood why and how important Rama is. We will be working collectively to make sure that we make this project a reality over the next 12 to 18 months. We will bring universal internet access to this country. It will be the first country in the world that does that, and it will start what I hope is a process and a track record of investing in the human capital of this country. I hope as well to take this project all throughout the world, and over time, what I suspect will happen is in success, the trail of breadcrumbs will lead back to this country and the people at this table. So before I think we open this up for Q&A and also give an opportunity for Haren to sort of give some closing remarks, I'd like to hand it over to Jay and just give you a very brief business and slightly technical summary of Rama so you understand the ground truth of what we are actually doing. ගෙවුණු සතියේ ව්‍යාපාරික ලෝකයටයි මේ අවධානය. Natural Wonders ආයතනයේ සහ Church and White ආයතනයේ එක්ව නවතම හඳුන්වාදීමක් පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ කොළඹ පිහිටි හෝටලයකදී. අද Natural Wonders ආයතනය සහ Church and White ආයතනය එකතු වෙලා අද අලුත් ෂැම්පු එකක් ශ්‍රී ලංකන් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒ තමයි බැතිස් ඩ්‍රයි ෂැම්පු එක. මේක UK ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම මේක හරිම පහසු ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ අපිට ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපි කවුරු හරි හිතනනම් අපිට හවසකට පාටි එකක් ගන්න දෙනවා කියලා අපි හැම එහෙම වුණොත් එම අපි අනිවාර්යයෙන්ම කොණ්ඩෙ වොෂ් කරනවා. මේ ප්‍රොඩක්ට් එකේදී ඇත්තටම කොණ්ඩෙ වොෂ් කරන්න ඕනේ නැහැ. ඒ ප්‍රොඩක්ට් එක ගහලා ඉවර වෙලා පොඩක් මසාජ් කරාම ඒ ඊට පස්සේ අපේ කොණ්ඩේ නෝමල් තත්ත්වයට පත් වෙනවා. අපේ කොණ්ඩේ තියෙන ඔයිලි ගතිය නැති වෙනවා. ඉතින් ඇත්තටම මේක අලුත් ප්‍රොඩක්ට් එකක් අලුත් නිපැයුමක් වෙනවා ශ්‍රී ලංකික පාරිභෝගිකයාට. AET ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යාපනයේ ලබන අතරතුර 2016 අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි විශිෂ්ට සාමර්ථ්‍ය ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පැවැත්තුණා. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 53 දෙනෙකු සඳහා උපහාර පිදීම සිදු වුණා.
දෙවුණු සතියේ කොටස් වෙන්ද පොළ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් මේ.